අපේ එදිනෙදා ආහාර වේල සමබර ආහාර වේලක් කරගන්න අවශ්‍ය කරන පලා වර්ගයක් විදිහට අපි නිරන්තරයෙන්ම පාවිච්චි කරන දෙයක් තමයි මුකුණු වෙන්න කියන්නේ. මුකුණු වෙන්න ආහාර ඉඳගන්න අපි කොයි කවුරුත් ඉතාම කැමති. ඉතින් වෙනද පොලෙන් ගොඩක් වෙලාට අපි මුකුණු වෙන්න මිලදී ගන්නවා. ඒ වගේම තමයි අපේ ගෙවත්තේ සමහර දාට අපි මුකුණු වෙන්න වගා කරලත් තියෙනවා. ඉතින් මේ කොයි විදිහට මුකුණු වෙන්න ගත්තත් සමහර දාට අපි නොදැන මුකුණු වෙන්න කියලා හිතාගෙන වෙනත් වල් පැලැටියක් ආහාරයට ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ගොඩක් වෙලාවට අපි ලකින්න ලැබෙන දෙයක් තමයි මේ ඇලිගේටර් වීට් කියන එක මුකුණු වෙන විදිහට මිනිස්සු වරදවා වටහාගෙන මේවා ආහාරයට ගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇලිගේටර් වීට් කියන්නේ මොකද්ද? මේකෙන් අපේ ශරීර සෞඛ්‍යයට ලැබෙන අහිතකර ප්‍රතිඵල මොනවද? මේ වගේ ඔයාලට එදිනදා ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා ගොඩක් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ප්‍රදීප් අම්මසිරි වෙනද වගේම මම අද ඇවිල්ලා ඉන්නේ මගේ ගොවිතැන පිළිබඳ මගේ තියෙන දැනුම සහ මගේ තියෙන අත්දැකීම් යම් ප්‍රමාණය ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමයි. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් හරියටම මුහුණු වෙන්න සහ ඇලිගේටර් වීට් වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම තමයි මේ ඇලිවේටර් වීට් ආහාරයට ගැනීම ඔයාලට සිදුවන අහිතකර ප්‍රතිවිපාක මොනවද කියන එක. එහෙනම් අපි කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. ඇලිගේටර් වීට් කියන්නේ මොකක්ද? ඇලිගේටර් වීට් කියන්නේ ආල්ටර්නෙන්තරා ෆයිලෙක්සොරොයිඩ්ස් කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල් පැලැටිය. මේ පැලැටිය ලතින් ඇමරිකානු රටවල තමයි සම්භවය වුණා කියලා සැලකෙන්නේ. මේ විදිහට ලතින් ඇමරිකානු රටවල සම්භවය වුණා. මේක අද වෙනකොට ලෝකේ පුරාම රටවල් 30කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේවා නැව් මාර්ග ඔස්සේ මේ ආනයන අපනයන ක්‍රියාවලිය හරහා වෙනත් රටවල් වලට ව්‍යාප්ත වුණා කියලා තමයි සැලකන්නේ. කොහොම වුණත් අද ලංකාවට ලංකා පුරාම මේ ඇලිගේටර් වීඩ් එක ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට අපේ කුඹුරු වල ඒ වගේම තමයි ඇල මාර්ගවට මේ ඇලිගේටර් වීඩ්ස් ඕන තරම් නිකන් වෙවිලා තියෙනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ගොවියෝ දැන හෝ නොදැන මේ ඇලිගේටර් වීඩ් වගා කරනවා මුහුණු වෙන විදිහට. ඉතින් මේ විදිහට මුකුණු වෙන විදිහට වගා කරන ඇලිගේටර් වීඩ්ස් ඉඳ අද අපිට ගොඩක් වෙලාවට නිවැරදි මුකුණු වෙන, ඒ කියන්නේ හරි මුකුණු වෙන ආහාරයට ගැනීම බව දුෂ්කර වෙලා තියෙනවා. ඇලිගේටර් වී වගා කරන්නේ සාමාන්‍ය මුකුණු වෙන වගා කරනවට වඩා වැඩි වේගයකින් අපිට ඇලිගේටර් වී වගා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මුකුණු වෙන වල වර්ධන වේගයට වඩා ඇලිගේටර් වී දෙකේ වර්ධන වේගය ඉතාම විශාලයි. ඒ වගේම තමයි සාමාන්‍ය මුකුණු වෙන මිටියක තියෙන පෙනුමට වඩා ඇලිගේටර් වී මිටියක තියෙන පෙනුම ඉතාමත්ම ආකර්ෂණීයයි. ඉතින් වෙළඳ පොලේදී අපිට ඉක්මනින්ම භාණ්ඩයක් විහුර ගන්න නම් මේ භාණ්ඩයේ ආකර්ෂණීය බවේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් පාරිභෝගිකයා සාමාන්‍ය මුකුණු වෙන මිටියකට වඩා අර ඇලිගේටර් වී මිටියකට තියෙන ආශාව වැඩි හින්දා ඒ වගේම තමයි ඒකට තියෙන ආකර්ෂණය වැඩි හින්දා අපිට පහසුවෙන් මේක විකුණ ගන්න පුළුවන්. මේකෙන් හින්දා පලාවගා කරන කට්ටිය සමහර අය දැන දැනම මේ ඇලිගේටර් වීඩ් වගා කරනවා. මොකද මේකෙදි විකුණා ගැනීම පහසු හින්දා. ඉතින් මේ විදිහට විකුණා ගැනීම පහසුකින් සෑ ඇලිගේටර් වීඩ් වගා කරන හින්දා අපිට වෙළඳ පොලේදී තාම අමාරුයි නිවැරදි මුකුණු වෙන මිටියක් හරියට තෝරා ගන්න. ඇලිගේටර් වීඩ් ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ? ඇලිගේටර් වීඩ් ආහාරයට ගත්තර මොනවත් වෙන්නේ නැහැ. ඇලිගේටර් වීඩ් එක හැදෙන්නේ ඉතාම පිරිසිදු පරිසරයක නම්. ඇලිගේටර් වීඩ් එකේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ පරිසරයේ තියෙන දූෂක අවශෝෂණය කර ගැනීමේ අතිමහත් හැකියාවක් තියෙනවා මේ ඇලිගේටර් වීඩ් එකට. ඒක හින්දා පරිසරයේ තියෙන බැර ලෝහ සහ පරිසරික දූෂණක ඉතාම වේගයෙන් මේ ඇලිගේටර් වීඩ් එකට අවශෝෂණය කරගන්නවා. ඔයා දන්නව ගොඩක් වෙලාවට මේ පලා වර්ග වාණිජ වශයෙන් වගා කරන්නේ පහත් බිම. මේ පහත් බිම් වෙහි කාලයේදී ගම්වතුන් යටට. මේ ගම්වතුරත් එක්ක නාගරික අපද්‍රව්‍ය ඇවිල්ලා මේ කියපු වගා බිම් වල තැන්පත් වෙනවා. ඉතින් මේ කියපු නාගරික අපද්‍රව්‍ය වල තියෙන ආසනික් කැඩ්මියම් ලෙඩ් වගේ බැරලෝහත් එක්ක සියලුම දූෂක මේ ඇලිගේටර් වීඩ් එක විසින් පහසුවෙන්ම උරා ගන්න. මේ විදිහට පහසුවෙන්ම උරාගත්ත දූෂක සහිත ඇලිගේටර් වීඩ් ආහාරයට ගත්තොත් අපිට අපේ සෞඛ්‍යයට ඉතාම අහිතකර බලපෑම ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙවැනි දූෂක නිසා පිළිකාවැනි ඉතාම දරුණු රෝග වලට අපිව ගොදුරු වෙන්න පුළුවන්. මේ ගැන දැනගත්ත ඇමරිකා එක්සත් ජනපදය 1956 දී නීතියක් සම්මත කරලා දෙනවා. මේ ඇලිගේටර් වීඩ් විකිණීම ඒ වගේම තමයි අපනයනේ කියන එක සම්පූර්ණ තහනම් කරගන්න. මොකද ඒකට හේතුව තමයි ඒගොල්ලෝ මේකේ තියෙන බැරෑරුම්කම ඒ දවස්වල ඉඳන්ම දැකලා තියෙනවා.
ඉතින් ඒක හින්දා ආහාරයට ගන්න කලින් ඒ කියන්නේ ඇලිගේටර් වීට් ඔයා දිගටම ආහාරයට ගන්නවා නම් ආහාරයට ගන්න කලින් අනිවාර්යයෙන්ම දෙතුන් පාරක් නෙවෙයි 100,000 වතාවක් ඒ ගැන හිතලා බලන්න අමතක කරන්න එපා. මුකුණු වෙන්නයි ඇලිගේටර් වීට් එකයි වෙන වෙනම හඳුනාගන්නේ කොහොමද? දැන් අපි මෙච්චර වෙලා ඇලිගේටර් වීට් එක ගැන කතා කරාට අපි තාම දන්නේ නැහැ කොහොමද මේ මුකුණු වෙන්නයි ඇලිගේටර් වීට් එකයි වෙන වෙනම හඳුනාගන්නේ කොහොමද කියලා. මොකද අපිට වෙළඳ පොළේදී අපි මුකුණු වෙන මිලදී ගන්න කලින් මෙන්න මේ ලක්ෂණ හොයලා බැලුවත් අපිට ප්‍රධාන වශයෙන්ම ඇලිගේටර් වීට් එක මුකුණු වෙන්න වලින් වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. අංක එක තමයි මල්. මුකුණු වෙන්න වල පුංචි මල් තියෙනවා කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ. ඇලිගේටර් වීට් එකෙත් මේ හා සමානම මලක් තියෙනවා. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. මුකුණු වෙන්න එකේ මල තියෙන්නේ ඒකේ මුකුණු වෙන්න දණ්ඩට ඉතාමත්ම තදින් බැඳිලා. ඉතාම ආසන්න. හැබැයි ඇලිගේටර් වීට් එකේ මල තියෙන්නේ එයාගේ දණ්ඩේ ඉඳලා පොඩි නටුවක් ඇවිල්ලා මේ නටුව අග්ගිස්සේ තමයි මල තියෙන්නේ. ඉතින් මේ මල නිරීක්ෂණය කිරීමෙන් අපිට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් මේක මුකුණු වෙන්නද මේක එහෙම නැත්නම් ඇලිගේටර් වීට් එකද කියලා. ඊළඟ එක තමයි දණ්ඩ. මුකුණු වන්නේගේ දණ්ඩ කඩපුවාම දණ්ඩ ඇතුලේ කුහරයක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඇලිගේටර් වීට් එකේ දණ්ඩ කැඩුවාම දණ්ඩ ඇතුලේ කුහරයක් දකින්න ලැබෙනවා. ඒක හරියට මේ කංකුම් දණ්ඩ කඩපුවම කංකුම් දණ්ඩ ඇතුලේ කුහරයක් තියෙනවා වගේම මේ ඇලිගේටර් වීට් එකේ දණ්ඩ කඩපුවම දණ්ඩ ඇතුලේ කුහරයක් දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ කියපු ලක්ෂණ දෙක ප්‍රධාන ලක්ෂණ දෙක හරියට හොයලා බලුවොත් ඔයාලට ඉතාම පහසුවෙන් ඇලිගේටර් වීට් එකයි මුකුණු වෙන්නයි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේ මම හිතන්නේ ඔයාලා ඇලිගේටර් වීට් එකේ මුකුණු වෙන්න එකේ වෙනස හරියටම හඳුනා ගත්තා. ඉතින් ඔයාලා ඊට පස්සේ මුකුණු වෙන්න වගා කරනවා නම් ඔයා මුකුණු වෙන්න වගා කරන ගොවියෙක් නම් කරුණා කරලා මේ ඇලිගේටර් වීට් වගා කරන්න එපා. මොකද අපි පාරිභෝගිකයට හොඳ දෙයක් දෙන්න ඕන, පාරිභෝගිකයට වටින දෙයක් දෙන්න ඕන, අපි ලබන ආදායමට සරිලන වටිනාකමක් පාරිභෝගිකයට ලබා දෙන්න ඕන. ඒකින්ද කවදාවත් ඇලිගේටර් වීට් වගා කරන්න එපා. ඒ වගේම තමයි ඔයා පාරිභෝගිකයෙක් නම් නිතර මුකුණු වෙන්න මිලදී ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙළඳ පොළේදී මේකේ වෙනස හරියට වටහාගෙන හොඳ මුකුණු වෙන්න විතරක් නිවැරදි මුකුණු වෙන්න විතරක් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයාගේ ඔයා මිලදී ගන්න තැන ඉන්න වෙළඳ මහතුන්ටත් මේ පිළිබඳ පුළුවන් නම් දැනුවත් කරන්න. මොකද ඒගොල්ලෝ සමහර වෙලාවට මේකේ වෙනස දන්නේ නැහැ. ඒගොල්ලෝ නොදැනුවත් කමින් මිනිස්සුන්ට මුකුණු වෙන්න කියලා මේ ඇලිගේටර් වීට් විකුණනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ලබාගත් දැනුම ඔයාගේ ජීවිතේට ප්‍රායෝගිකව යොදා ගනී කියලා මම විශ්වාස කරනවා. උගලන්ට ගොවිතැන සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය හැම දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.